පාස්කු ප්‍රහාරයේ පිළිබඳ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට හෙට උදේ 10 වෙනතුරු කාලයේ තියෙනවා හෙට උදෑසන වන විටත් මේ වාර්තාව ලබා දීම පැහැරහැරියොත් අනිවාර්යයෙන්ම මම මේ වාර්තා ඉදිරිපත් කරනවා සිරිල් ගාමිණී පියතුමන් මේ අවස්ථාවේ මේ වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් බියටපත් උනේ එතුමන්ලා සමාජයේ ඇත්ත දැනගන්නවාට බිය වෙලාද නමුත් සිරිල් ගාමිණී පියතුමනි මේ වාර්තාවල තියෙන ඇත්ත දැන ගැනීම ඒකාධිකාරය ඔබතුමන්ලට නැහැ 2019 අප්‍රේල් 21 වෙනිදා පත්තුණු බෝම්බාටෙන් දෙකයි කතෝලික පල්ලිවල පත්තුනේ තවත් හයක් බෝම්බ එදා පත්තුණා ඒ දෙකිනුත් මිය ගිය අය අතර කතෝලික නොවන අයත් ඉන්නවා ඒ නිසා මේක සමස්ත ජාතික ප්‍රශ්නයක් මිස මොන වார்த்தාවද ප්‍රසිද්ධ කළ යුත්තේ මොන වார்த்தාවද යටපත් කළ යුත්තේ කියලා තීන්දුවක් ගැනීමට ඔබතුමන්ලාට අයිතියක් නැති බව ඉතාම ගෞරවයෙන් මම සිහිපත් කරනවා කෙසේ වෙතත් 2021 වසරේ දෙවන මාස 19 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ නිකුත් කෙරුණු මුල් ජනාධිපති වාර්තා පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර උදේ ගම්මන්පිල මහතා එම කමිටුවේද සමාජිකත්වයේ දරුවා අදාළ කමිටුව විසින් එම වර්ෂයේම අප්‍රේල් මාස 5 වනදා අදාළ වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කොට ජනාධිපතිවරයා වෙත නිර්දේශ ලබා දී තිබුණා. කෙසේ වෙතත් ඔවුන්ගේ පාලන සමයන්හිදී උදේ ගම්මන්පිල මහතා ඇතුළු පුද්ගලයින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන කටයුතු වලට දායක වුවද තවමත් ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවටයි චෝදනා එල්ලවන්නේ. මේ අතර උදේ ගම්මන්පිල මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාව තුළ මෙලෙස අදහස් පළ වුණා. මේ වාර්තා වහාම එළියට දාන්න කියලා ගම්මන්පිල ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේක පේන විදිහට නම් මැතිවරණයත් එක්ක සම්බන්ධ දේශපාලන සම්දර්ශනයක් මේ වෙමින් යන්නේ. අවශ්‍ය වෙලා තියෙන දේශපාලන සම්දර්ශන නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන ක්‍රියාවලිය පණ ගැන්වීම. ඒ නිසා මේ ගැන කෑකෝ ගහන ගම්මන්පිල වගේ කට්ටියයි. ඒගොල්ලෝ ඕකම කරා 2019 මහමැතිවරණයේදී ඕකම කරා 2020 ජනාධිපතිවරණයේදී දැන් ආය ඇවිල්ලා විගඩම් කරන්න එපා. ඒ වෙනුවට අලුත් ආණ්ඩුව අලුත් ජනාධිපතිවරයා මේ සම්බන්ධ ස්ථාවරයක් ප්‍රකාශයට පත් කළා. නිශ්චිත දිනවකවානු සහිත විමර්ශනයක් පටන් ගන්න අවශ්‍යයි කියලා අපි හිතනවා. දැන් පාස්කු වර්තාව ගැන මොකද ඊළඟ තත්ත්වය? මම හිතන අපි පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය අනුව නියමිත ක්‍රියාමාර්ග ගන්නවා. එක එක්කෙනා ප්‍රසිද්ධ වෙන්න කරණේවට අපි උත්තර සපයන්නේ නැහැ. දැන් කම්මපිල මහත්තයා බලන් ඉන්න අත්අඩංගුවට ගණී කියලා. මම හිතන ඒ ගැන කතා කරනක තේරුමක් නැහැ.